අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ කොන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයේ සමකෙන් ප්‍රථමේ නවදහනේ පුවත් සිරස්තල වෙත සිරිකොත උණුසුම් වේ අකිල නැගිටයයි වෘත්තීය සමිතින් රනිල් වට කරගනි ඡන්දය ගැන මැකෝ අදත් මුනිවත රකින්න ලකුණු කොමිසම ඉදිරිපිට හූල්ට විරෝධතාවකුත් यहाँ पालने पालिगनी गेन अगमति महिंद हेलिकराई पालिगनी वलेट काले का नोदबा राट हदन हैटी कियाई पातालया कुडु जावारमत अवर्दु देककी नेत्तरव नेतिकरान्न सलसुम हैदी मंती रुद अदसिट क्रियात्मक विद्दी पोदु प्रवाहनयात सामान्य विधियतम प्रचंडत्वय दैडी वेद्दी अमेरिकानु मिनियापोलिसिय विसुरुवा हैरी में सुदान्न महामेतिवरणे पवत्वेन दिने पिलिबंद साकच्छावक मेतिवरण महालेखम कार्यालयदी दैन पवत्वेनवा म्यातर मेतिवरण महालेखम कार्यालय इदिरिपिट पवति उद्घोषणेकदी दिपार्श्वयक अतर उनुसुम तत्वयक्द हटगत्ता मेतिवर्ण महालेखम कार्यालय अभियसदी उद्घोषणयक संविधान कर तिबुने सिंहल जातिक संविधानयाई मेतिवर्ण कोमिसमे सामाजिक महाचार्य रत्नजीवन हूल महतागे क्रियाकलापेट एरहेवीम सह मेतिवर्ण कोविसमे स्वाधीनत्वे यन करुण मूलकर गणिमिन्ने उद्घोषणे संविधान कर तिबुना एहिदी नव सिहलौरुमे पक्षे नायक सरत मनमेन्द्र महता हा सिंघले जातिक संविधाने सभापति डैन प्रियसाद महता अतर उनुसुम तत्वयक द हटगत्ता අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් පිරීම වෙනුවෙන් ඒ මහතා ඊයේ ස්වාධීන රූපවාහිනිය සමග විශේෂ සජීව පිළිසඳරකට එක් වුණා ස්වාධීන රූපවාහිනිය සේවයේ 41 වන සංවත්සරයටද සමගාමීවයි මෙම සජීව පිළිසඳර සංවිධාන කෙරුණේ विक्रम सिंहपुर स्वाधीन रूपवाहिनी प्रधान कार्यालय परिसरेवित पेमिनी अग्रामात्य महिंद राजपक्ष महता सभापति सुदत् रोहण प्रधान विधायक नीलधारी नलीन कुमार निश्यांकन महत्वरु नेतुलु इहल कलमनाकारित्वे विसिन हरसरिन पिलिगनु लबुवा අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන දිවිය හා ස්වාධීන රූපවාහිනී 41 වන සංවත්සරය කේක් කපා සැමරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානකාර මහතාද මීට එක් වුණා 41 වසරක අනුභවණයේ ගමන් මග සංකේතවත් කරන සුවිශේෂී සැමරුම සටහන් කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමන් සම්බන්ධ වන මොහොත සිනහ මුසු මුහුණෙන් මේ ස්වාධීන රූපවාහිනිය අපේ සැලසුම් තියෙනවා සීනි කර්මාන්තශාලා ආරම්භ කරන්න දැන් කන්තලිය නැවත ආරම්භ වෙන්න ඕන මම හිතන්නේ ආයෝජක සුයලා තියෙන්නේ මේ සියල්ලම කරනෝනේ චීනයට වරහය වික්කා ගුවන්තොට පොළ විකුණන්න හැදුවා ඉන්දියාවට ඒක මම ගිහිල්පු වෙලාවේ ඉන්දියාවේ අගමැතිවරයාට කියලා කිව්වා මේක මේ අපේ ගමේ මේ කරන් දෙන්න බෑ කියලා මොනවා ගත්තත් මේක ඉල්ලන්න එපා කියලා මම ඒකවත් බොම පැහැදිලිවම කිව්වා ගමේ වැඩියට මම අත ගහන්නේ නැහැ කියලා කියලා ඒක බේරගත්තා අපේ සංවර්ධනව ඒ වැඩපිළිවෙල මේ චීනයි භූමිය තුල කර්මාන්ත ඇති වෙන්න බෑ ඇමරිකාව කියලා තියෙන චීනයේ තියෙන සමහර ෆැක්ටරිස් වහන්න ඔයාලා වෙන දැන් වලට ගෙනියන්න හදනවා ඒ අය අපි ගෙන්න ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන දැන් ඒකට ක්‍රියාත්මක කරන්න තානාපති කාර්යාලය ක්‍රියාත්මක වෙන්න ඕන ඒවා අපි පදම් අරගන්න කටයුතු කරමින් ඉන්නවා
පසුගිය රජයමින් වත්මන් රජය දේශපාලන පරිගැනීම් කිසිවක් සිදු කරන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. එදා දිවිච ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණ පරිගැනීම. ඒකනේ කටේට වැඩක් කරන්න බැරි වුණේ අවුරුදු පහක්. මගෙන් විතර නෙවෙයිනේ. අපි පවුලෙන්ම පොල් බරි ගත්තා. එතනින් නැවතුනේ නෑ. අපි ඇමති මණ්ඩලයේ කී දෙනෙක් ඇමතිවරු රිමාන්ඩ් කරාද? කරන්න පුළුවන් හැම එකම කරා. මම කියන්න ඕන අපි පරිගන්නේ නෑ. චම්පික රණවක අත්අඩංගු කොට ගත්තේ. මේ අනතුර පිටිපස්සෙ හිටපු මේ යාළුවානේ. ආදවයි මුල් වෙලා සාකි කාරු ගෙන්නලා කටු උද්දර දීලා ආණ්ඩුව දේශපාලන වශයෙන් ගත්ත මේ ගන්නෙන්නේ ආණ්ඩුවේ කිසිම තීන්දුවක් නැහැ රාජිත තැතිවිච්ච චෝදනාව උඩ තමයි යාගත්තේ මුත් අපි ඒකට සම්බන්ධ නැහැ නඩු දානවා නම් නඩු දාන තියෙන්නේ ඕකට නෙමෙයි රාජිතට මේ එකකටවත් ආණ්ඩුවක් වශයෙන් අපි සම්බන්ධ වෙන්නේ නැහැ මේ පාලන යටතේ යම් යම් කාරණා එළියට අවිල්ල තියෙන දේවල් වලට නඩු යනවා මිසක් නැත්තම් මෙලහට මං හිතන්නේ උඟක් දෙනකොට නඩු දාන්න ඕන पाताले हा मत्कुडु चावारम इदिरि वसर देक तुल मुलु मनिन्म तुरं किरीमत अवश्य पसु विपरमहा अध्ययने बुद्धि अंक्ष मेवन विटात सिदु करावा संभव अवात्य वैद्य रमेश पतिरन महता पवसनवा कलुतर श्रीलंका पोदु चान पेरमुनु कार्याले पवति साकच्छावक दी अमात्यवर्या मेबव संधान करे ඉදිරි වසර දෙකක කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ කුඩු උවදුරත් පාතාලයත් සම්පූර්ණයෙන්ම මර්ධනය කරනවා කියන කාරණය බොහොම පැහැදිලිව තමුන්වහන්සේලා මතක තියාගෙන ඉන්න. පාතාලය සහ කුඩු අන්තර් සම්බන්ධතාවය හරහා එකිනෙකා මරා ගන්න තත්ත්වර පත්වලා තියෙන කොහොමද කියන කාරණය පිළිබඳව හොඳ අධ්‍යයනයක් බුද්ධ්‍යංශ වලින් කළා තියෙනවා. එනිසා ඒක මර්ධනය සඳහා අවශ්‍ය කටයුතු අනිවාර්යෙන්ම මේ භූමියේ සිද්ධ වෙනවා කියන කාරණය තමුන්වහන්සේලා මතක තියාගෙන ඉන්න. එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිතියේ නියෝජිතයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද රැස් වුණා. එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනුණා. මහලිකම් අකිල විරාජකාරීව සම මහතා සාකච්ඡාවෙන් නැගිට යාමත් සමග වෘත්තීය සමිතියේ නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස හැසිරුණු ආකාරයයි දක්නට ලැබුණේ. දිනේට සාපේක්ෂව අද දිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පෙර දිනවලට සාපේක්ෂව නිත්‍ය දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩුවීමක් තමයි තියෙන්නේ. බස්නාහිර, සබරගමු, වයඹ, ගාල්ල මාතර සහ මධ්‍යම වගේ පළාත්වල තනින් තන වැසි හෝ කිගුණ සහිත වැසි ඕනෑම අවස්ථාවක තියෙන්න හැකියාවක් තියෙනවා. දිවයිනට ඊසාන දිසාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙන කැළමින ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය ලකුණු පහළ වෙලා තියෙනවා අපේ විශ්ලේෂණවලට. මේ තත්ත්වය යටතේ දිවයින හරහා තියෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. ගාල්ලේ ඉඳන් කොළඹ හරහා තිරුකුණාමලේ දක්වා වෙරළබඩ තීරයත් මාතර සිට පොතුවිල් හරහා මඩගලපුව දක්වාම තියෙන වෙරළබඩ තීරවල සුළං තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා. මේ මුහුදු සීමාව රළු වීමේ හැකියාවකුත් තියෙනවා. මේ මුහුදු සීමාවේ දීවරහා නායක කටයුතු වල යෙදෙන්න එපා කියලා අපි දීවරහා නායක ප්‍රජාවකෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රමාණාත්මක අඩුවෙන මේ වර්ෂාපතනයේ 10 11 12 වගේ දිනයන් වල නැවත වරක් වැඩිවීම අපි අපේක්ෂා කරනවා. ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් සියලු දෙනා විදේශ රටවල සිට පැමිණි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් චාසිංහ මහතා පවසනවා.
අද දිනේ ප්‍රවාහන සේවා මුළු මනින්ම විවෘත කිරීමත් සමග නිරෝධායන නීති පිළිපදිමින් රෝගීන් ආරක්ෂා වන ලෙසට ඒ මහතා ජනතාවකෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දිනේ කොවිඩ් 19 ආසාදිතින් ලෙස 21 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. මේ 21 දෙනාගෙන් පුද්ගලයෙක් බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙක්, 16 දෙනෙක් තවදුරටත් කුවේට් සිට පැමිණි පුද්ගලයින්, 2 දෙනෙක් ලන්ඩන් ඊයේ උදෑසන පැමිණි ගුවන් යානෙන් හමු වූ 2 දෙනෙක් සහ තවත් 2 දෙනෙක් කටාර් සිට පැමිණි අය. ඒ අනුව ඊයේ දිනේ 21ම වාර්තාවන්නේ විදේශයන්හි සිට මේ රටට පැමිණි ශ්‍රී ලාංකිකයන් තමයි ආසාදිතින් හැටියට සම්පූර්ණයෙන් පළවන්නේ. මේ දින කීපයේ විශාල PCR ප්‍රමාණයක් කිරීමට එහෙම නැත්නම් ඒ සඳහා සාම්පල් ලබා ගැනීමට සිද්ධ වුණා. මේ 5 6 7 කියන දින තුනේ නාවික හමුදාවේ වැලිසර කැම්ප් එකේ පමණක් 1300කට අධික සංඛ්‍යාවක් සාම්පල් ගනු ලැබුවා. අපි දන්නවා මේ රටේ ප්‍රවාහනයේ සම්පූර්ණයෙන් විවෘත වෙනවා. ගම්පහ කොළඹ දිස්ත්‍රික් සීමා ඉවත් වෙනවා. මෙහිදී අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණේ තමයි මේ ප්‍රවාහනය තමයි කොවිඩ් 19 සම්බන්ධයෙන් අපිට තියෙන දුර්වලම පුරුකක් වන්නේ. මේ අනුව අනිවාර්යෙන් මේ බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යාමට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා දිගින් දිගටම. මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1835ක්. ඉන් 941 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල් වල සිටින රෝගීන් සංඛ්‍යාව 883ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශනය යටතේ කොරෝනා බවට සැක කරන රෝගීන් 70 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙරටින් මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර ඊයේ දිනය තුල නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. අද දින ඩොල්ෆින් හෝටලයේ සහ රන්ටබි නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 54 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අනතුරුව PCR පරීක්ෂණය සිදු කර තම නිවෙස් වෙත පිටත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. එසේම අද දින වෙන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 12235 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දින වෙන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක් තුල පුද්ගලයන් 5282 දෙනෙකු මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. වැලිසර නාවික කඳවුර කොරෝනා වෛරසයෙන් තොර බවට වෙන පණිවිඩය ලබා දීමට නුදුරෙදීම හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානි වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ වන විට කොවිඩ් 19 රෝගීන් අපේ වාර්තා වෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් අතරත් ඒ වගේම විදේශවලට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයින් අතරිනු. මෙතන වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වේගයෙන් අඩු වෙමින් පවතිනවා. පසුගිය දින 3 තුළ වැලිසර නාවික හමුදා කඳවුර තුළ සියලුම දෙනා PCR පරීක්ෂණවලට යොමු කළා. මේ තත්ත්වයට ඉතාමත් නුදුරේදී අපිට වැලිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගීන්ගෙන් තොරයි කියන පණිවුඩය ලබා දෙන්නට හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 522ක්. ඊයේ දිනේ තුල පමණක් රෝගීන් 34 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව නාවික හමුදාව පවසනවා. 17 දෙනෙකු පිටව ගියේ හොමාගම රෝහලින්. ඉරණවිල රෝහලෙන් ප්‍රතිකාර ලැබූ 12 දෙනෙකු සහ IDH රෝහලෙන් ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු ඊයේ දිනේ සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරනවා. ඔවුන් රෝහලින් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව චීනය අභිබවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නව ආසාදිතයින් 3007 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු ආසාදිත සංඛ්‍යාව 95975ක් දක්වා ඉහළ ගිය අතර එය චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව වන 83040 අභිබවා යාමක්. COVID-19 හෙවත් නවී කොරෝනා වෛරසයේ මේවන විට ලොව පුරා 7,91,666 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 34,61,119ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 4,06,195ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 112,469 දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ රටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 373ක්. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී 20 ලක්ෂය ඉක්මවා ගියා.
කෙසේ නමුත් ඇමරිකාවෙන් වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාවේ යම් තරමක අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වන්නේ ඊයේ දිනේදී එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 373ක් දක්වා පහළ යාමත් සමගයි මේ අතර වරක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ රටක් වන ඉතාලියේ වසංගත තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාර්තා වනවා. ගත වූ පැය 24 තුළ රටින් වාර්තා වූයේ මරණ 53ක් පමණයි. කෙසේ වෙතත් විජයග්‍රහණයේ සැමරීමට ඉක්මන් නොවන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම වසංගතයේ ආරක්ෂා වීමට අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග අමතක නොකරන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මෙවන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ව තිබෙන්නේ ලතින් ඇමරිකානු කලාපයයි. එහි ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලතින් ඇමරිකාව කොවිඩ් වසංගතයට එරෙහි සටනින් පරාජයට පත්වෙමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා. කෙසේ වෙතත් බොල්සොනාරෝ රජය ජූනි 4 වෙනිදා සිට රටේ වසංගත තත්ත්වය පිළිබඳ නිල වාර්තා ඉදිරිපත් කර නැහැ. දත්ත අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් බ්‍රසීල වැසියන් උද්ඝෝෂණවල නිරත වන බවයි වාර්තා වන්නේ. ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මන්තිරු නීතියද අද සිට ක්‍රියාත්මකයි. රථවාහන තදබද යොමු කිරීමේ අරමුණෙනුයි මන්තිරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ. පසුගිය කාලය තුළ ඇති වූ තත්ත්වයත් සමග මන්තිරු නීතිය ක්‍රියාවට නැංවුවේ නැහැ. එහෙත් අද සිට එම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනවා. පෙරවරු 6 සිට 9 දක්වා මොරටුව කුරුස මන්සන්දියේ සිට කොළඹ දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා කොළඹ සිට මොරටුව දක්වාත් මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙනවා. මන්තිරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණයට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම, මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන සැපයුම් දාම අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාර්ගේ යන මහතුරු නැතුළු පිරිසක් එක් වුණා. රථවාහන තදබදයේ සහ රියාන්තුරු වලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන මහමග විනය නොමැතිවීම නිසා අපි අලුතෙන් පටන් අරගෙන මහමග විනය ඇති කිරීම සඳහා අද දවසේදී මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් රථා ප්‍රමුඛතා මන්තිරුව පිළිබඳව අපි අතු තීරණ ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. එහිදී මාර්ගයේ වම්පස පළවෙනි තීරුවේ තමයි බස් රථ සහ මගී ප්‍රවාහන වාහන සියල්ලම ගමන් කරන්නේ. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් මන්තිරුවේ තමා නියමිත මන්තිරුව තුළ ගමන් කිරීමේ නීතිය අද දවසේදී ආරම්භ කරා. හැබැයි ශ්‍රී ලංකා පොලිසිය මේ අවස්ථාවේදී මහජනතාවට නඩු ලබා ගැනීමක් රජ කැසීමක් එහෙම නැත්නම් අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරන බලාපොරොත්තු වෙන්නේ මේ කාල සීමාවෙන් පසුව මේ නීති රීති පිළිබඳ නොතකාහරණාය සම්බන්ධයෙන් දැඩිව මාර්ග නීති ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. දැන් අද දවසේ වුණත් අපිට පේනවා විශේෂ ප්‍රවණතාවයක් මේ පණිවිඩය ලැබීමත් එක්ක බොහෝ බස් රථ රියදුරු මහතුරු මීට අවනතව ක්‍රියා කරනවා බලාපොරොත්තු වෙනවා මේ සති දෙක කාලය තුළ මේ පණිවිඩය යාමෙන් එයාගේ සොයන්ව තමා පාලනය කරගෙන මේකට අනුගත වෙයි කියලා වෙලාව. මුල් අවදියේ මේක ක්‍රියාත්මක කර අවස්ථාවේදී අපි දැක්කා බස්වල වේගය පැලට් කිලෝමීටර් 15 සිට 20 දක්වා වැඩි වුණා. ඒ වගේම අනෙක් වාහනවලට ලොකු අවහිරයක් වුණේ නැහැ. ඒ වගේම අපි දැක්කා පාරේ විනය ඉතාමත්ම යහපත් තත්ත්වයකට පටන් ගන්නවා. මේ නිසා පොලිසිය ගන්න මේ ක්‍රියාමාර්ගය මේක නැවත ස්ථාපිත කරන්න මම හිතනවා මේ වෙලාවට ඉතාමත්ම කාලෝචිතයි කියලා. මේ අතර දුම්රිය ධාවනයේද අද සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. කාර්යාලීය දුම්රිය 49ක්ද අද දිනේ ධාවනයට එක් කෙරුණා. මුටි දින ඔක්කොම තියෙනවා වෙලාවට තියෙනවා. අද වෙනද වෙලාවටම තියෙනවා. ප්‍රශ්නයක් නෑ. නෑ සාමාන්‍ය පරිදි දැන් තියෙනවා කොච්චි. අද තියෙනවා කොච්චි. වෙන්දරට ගොඩක් හොඳයි. බස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පළද අද සිට යලි විවෘතව පවතිනවා. බස් රථවල සහ දුම්රියවල මගී ප්‍රවාහන කටයුතු නිරෝධායන නීතියට අනුවයි සිදු කෙරෙන්නේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරී දඹුල්ල මඩටුකම රක්ෂිතේ ඉඩම් ලබා දී ඇත්තේ නියමිත ක්‍රමවේදය යටතේ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා පවසනවා. එම රක්ෂිතය සම්බන්ධයෙන් පැන්නන කී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිලි කරමිනුයි එම මහතා මේ බව කියා සිටියේ. මෙම ඉඩම අපි කියන ආයතනයට දීලා තියෙන්නේ 2018 කියන වර්ෂය තමයි දීලා තියෙන්නේ. මීට යාබදව රක්ෂිත කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන් කලාවැව සහ කහල්ලපල්ල කැලේ. ඒ රක්ෂිත දෙකම අපි බැහැර කරලා තියෙන ඉඩමෙන් කිලෝමීටර 5-6 වගේ දුර ප්‍රමාණයක තියෙනවා.
මේක අලිමංකඩක් ගැසට් කරපු නිශ්චිත ස්ථානයක් නෙමෙයි කියලාත් කියන්න පුළුවන්. ඉඩම් ආයෝජකයන්ට ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. අක්කර 100ක් නෙමෙයි මෙතන දීලා තියෙන්නේ අක්කර 15ක වගේ ප්‍රමාණයක්. එයටත් කොන්දේසි දාලා තියෙනවා. ඊයේ අපි දැක්කා මාධ්‍ය විසින් ප්‍රචාරය කරනවා මහවැලි ගඟේ මහා පරිමාණයේ වැලි ගොඩ දැමීමක් සම්බන්ධයෙන්. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත්. ඔව් ඇත්තට මෙතන විශාල පරිමාණයේ වැලිවත් කිරීමක් සිද්ධ වෙනවා. මහවැලි ගඟ ඔය කන්තලේ ඔය කියන ප්‍රදේශයේ ජනරංජන කියන වැව ගාවින් මහවැලි ගඟ අංශක 90කින් හැරෙනවා. ඒ හැරීමත් සමග එක පැත්තක කාදනයක් වෙනවා අනිත් පැත්තේ වැලි ගොඩ වෙනවා. වැලි එකතු වෙනකොට තත්ත්වය තව භයානක විදියට වම් අතපැත්ත කාදනය වෙනවා. බැම්ම කඩාගෙන ගියොත් පවුල් 700ක් 800කට ලොකු තර්ජනයක් වෙනවා. ඒ ජලාශය කඩාගෙන යනවා. ඒ නිසා ඉල්ලීමක් කරලා තිබ්බා ඒ කන්තලේ ප්‍රදේශයේ ජනතාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියනුත් එයට ආරක්ෂාවක් දෙන්න කියලා. ඒ අනුව තමයි දකුණු පැත්තේ වැලි ඉවත් කරලා වම් අත පැත්තේ තව ඒකට සමගාමීව යෝජනාවක් සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශාංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීමේ කොමිසම හමුවට අද දිනේද පැමිණියා. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර මාධ්‍ය හමුවේ ඔහු මෙසේ අදහස් දැක්වුවා. අද සිවන දිනට කොමිසම හමුවට පැමිණේ මොකද්ද මේ නීත්‍යානුකූල තත්ත්වය ඔප්පු කරගන්න පුළුවන්ද නැත්නම් නීති විරෝධී කියලා තමයි පියාණ්ඩු කියන්නේ. දැන් වෙනකොට සීරුම දේවල් නීත්‍යානුකූලයි කියලා අපි ඔප්පු කරලා ඉවරයි. මෛත්‍රීපාල සිරිසෙන් ගරු ජනාධිපතිතුමාගේ රජයෙන් නීත්‍යානුකූලයි කියලා දීපු ලියුම් සීරුම දේවලුත් නීත්‍යානුකූල සපෙන් ලබාගත් මුදලුත් 2015 ඉඳලා 2019 ජනවාරි 20 එම රජ විසින්ද මේ ගිවිසුම් සීරුම දේවල් නීත්‍යානුකූලයි කියලා අපිට ලබා දීපු එම ගිවිසුම් ඔක්කොම අපි ඉදිරිපත් කළ ඉවරයි. දැන් මේ දේශපාලනඥයන්ට කියන මම ආපහු අභියෝග කරන්න යන්නේ නැහැ. මම ආයාචනා කරනවා. දැන් මේක නීති විරෝධී කිව්වේ ඒගොල්ලෝනේ අපි නෙමෙයි. මම වෙන කිසි දෙයක් ඔයා කප්පන් අරම මොකුත් කතා කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ බය නම්. මම ඒක මේ මාධ්‍යයට පොරොන්දු වෙනවා. කරුණාකරලා ඇවිල්ලා මේ මහ ජනතාවට රටේ තමන් කිව්වනම් මේක නීතිකරණ නැහැ කියලා ඒක ඒගොල්ලන්ට ඔප්පු කරන්න කියන්න. මේක නීති විරෝධී නම් මගේ තියෙන සිරසත් ඒගොල්ලන්ට ලියලා දෙන්න. කන්ටේනර් රථයක් කැබ් රථයක මුහුණට මුහුණ ගැටි යක්කල පොලිසියට කඩාවැදී තිබෙනවා. ඊයේ රාත්‍රී 11:30ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ යක්කල පොලිසිය ඉදිරිපිටදී විමානතුර සිදු වුණේ. කන්ටේනර් රථේ ගැටුණු කැබ් රථේ රියතුරා මිය ගියා. ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථය යක්කල පොලිසියට කඩාවැදීම හේතුවෙන් පොලිසිය ඉදිරිපිට නවතා තිබූ වාහන කිහිපයකටම හානි සිදු වුණා. යක්කල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. එපෝතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපි අලිත් ඔබ හමුවන්නේ පසුරෝ 1:55 සිට පැයෙන් පැපුවත් සමගින්.